කළු ඇඳුම් අඳින්න එපා. ඉතින් මේ ටොපික් එක ගැන කතා කරන්න යන්නේ ඉතින් ගොඩක් පොඩි වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න හේතුවා ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය අහනවා මේ පාටවල් වලින් ඔයාලට තියෙන බලපෑම අනම්මනම් ඒ දේවල් ගොඩක් කට්ටිය අහන නිසා මම හිතුවා මේ ගැන කතා කරන්න ඔයගොල්ලන්ට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් මේ වගේ වීඩියෝස් ඕනේ කියන නිසා ඉතින් මේක විශේෂයෙන් කතා කරන්න හිතුවා. ඉතින් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොට හිතනවා ඇති ඇයි මෙහෙම එපා කියන්නේ, මං කළු අඳින්න ආසයි, මං කළු පාට ආසයි, එහෙම නැත්නම් මට කළු අඳින්න වෙන දේවල් තියෙනවා, එහෙම නැත්නම් වාගේ යුනිෆෝම් මොන හරි කළු පාට වෙන්න පුළුවන්, ඒ වගේ මොනවා හරි ඒ වගේ අවස්ථා තියෙනවා ඇති. ඒ වුණාට මම කියන්නේ යන්නේ ඕගොල්ලෝ පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් තරම් මේ කළු අඳින එකෙන් මගහරින්න ඕන වේලාවල් මොනවද, ඇයි එහෙම කරන්නේ කියන එක. ඉතින් ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඔයාලටම ඔයාලගේ ජීවිතේ, එහෙම නැත්නම් අපේ ජීවිතේ හැමෝටම අපිටම තියෙන ආවේණික වෙච්ච එනර්ජි එකක් තියෙනවා. එහෙම නැත්නම් අපේ වයිබ්‍රේෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් අපිට ශක්තියක් තියෙනවා. මම කියන්නේ ශක්තිය කියන්නේ අපේ ෆිසිකල් ශක්තිය නෙමෙයි, කියන්නේ අපි කතා කරන්න මෙතන අපේ අපි දැන් ගොඩක් අපි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරනකොට ඒකත් අපේ එනර්ජි එක, එමත්නම් ශක්තියනේ පාවිච්චි කරන්නේ. ඒ වගේ ඉතින් ඕගොල්ලන්ගේ ශක්තියදී ඕගොල්ලෝ ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ මේ ශක්තියින්, ඔයාටම තියෙන ශක්තියින්. ඉතින් මේ ශක්තියින් පාවිච්චි කරන්න ඔයාට ගොඩාක් ඔයාගේ ජීවිතේ ඔයාගේ හීනවලට යන්න, එමත්නම් ඔයාගේ හීන හැබෑ කරගන්න ඉතින් මේ ශක්තියින් ගොඩක් වැදගත් වෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. මේ ශක්තියින් අපිත් ළඟ තියාගන්න, අපිත් එක්ක ඉතාම පරිස්සමින් තියාගන්න. එහෙම නැත්නම් මේ ශක්තියින් වලට තව නරක ශක්තියින් නෙගටිව් දේවල් එකතු වෙන්නේ නැතුව තියාගන්න. අනිවාර්යෙන් මේ ශක්තියින් අපේ ළඟම අපි ඒ දේවල් එළියට යන්න දෙන්නේ නැතුව, එහෙම නැත්නම් මේ වෙන දේවල් ඇතුළට එන්න දෙන්නේ නැතුව අපි තියාගන්න ඕනේ. ඉතින් මෙතන කතා කරන්නේ ඇයි මේ කළු එතකොට මොකද වෙන්නේ? කළු ඇඳන් පස්සේ ඉතින් ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ හැමෝටම ඕරා එකක් තියෙනවා. අපි හැමෝටම ඕරා එකක් තියෙනවා. අපි ඕරා ගැන රීඩින්ග්ස් කරලා තියෙනවා, අපි ඕරා ගැන කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්න ඕරා රීඩින්ග් එක බැලුව නැත්නම් එකක් බලන්න කියලා කියන්න ඕනේ. ඉතින් මේ ඕරා එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් අපි අඳින ඇඳුම්. ඉතින් ඔයගොල්ලෝ කැමති පාටවල් තියෙනවා නම් ඒකත් පළයෙන් කමෙන්ට් කරන්න. අපි හැම පාටක් ගැනම කතා කරමු. හැබැයි මේ කතා කරන්න යන්නේ නරකම පාට. ඉතින් මේ කළු. කළු කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් එළියේ අවුව පායලා තියෙන වෙලාවට කළු අඳින්න හොඳ නැහැ, අනේ නැත්නම් ආ මේ කළුත් ඇඳගෙන කොහේ යනවද අවුවේ, ඔහොගේ කතා ඔයගොල්ලෝ අහලා ඇති. මොකද ඒක කියන්නේ මොකද, කළු ඇඳගත්තන් පස්සේ අවුවට අපිට ඒ හීට් එක දැනෙනවා වැඩි, නැත්නම් ඒ රස්නේ දැනෙනවා වැඩි, අවුවට පිච්චෙනවා වැඩි. ඉතින් ඒක තමයි මේ කළු ඕගොල්ලෝ දන්නේ නැත්නම් කළු වඳගෙන ඇයි මේ අවුව යන්නේ ඔය වගේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ ඉරේලි ඕගොල්ලන්ට දැනෙනවා වගේම තමයි කළු වඳාම ඔයාට අනික් ශක්තියින් එන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ අපි කියමු ඔයාලට මේ කම්මෙන් කියන්නේ කළු වඳගෙන ඔය කොහෙද යන්න හොඳ නැත්ද කියලා. කළු ඇඳගෙන කවදාවත් ඔයා ගොඩක් කට්ටිය ඉන්න තැන්වලට යන්න එපා. එහෙම නැත්තම් ගොඩක් අපි කියමු ගොඩක් පිරිස ඉන්න තැන්වලට යන්න එපා. ගොඩක් සෙනඟ පිරිච්ච තැන්වල, එහෙම නැත්තම් ඔයාගේ අපි කියමු ඔයා දනදනම සාමාන්‍යයෙන් නරක අපි කියමු නරක නෙමෙයි, කියන්නේ ගොඩක් ඔය නෙගටිව් මිනිස්සු ඉන්න තැන්වල ඔය කේලම් කියන අය, එහෙම නැත්තම් ඔය ගොඩක් දන්නද ඔය අනවශ්‍ය දේවල් කතා කරන අයගේ ඒගොල්ලන්ගේ ඇත්තටම වයිබ්‍රේෂන් ගොඩක් අඩුයි. ඉතින් ඒ අඩු මට්ටමේ වයිබ්‍රේෂන් එක තියෙන කට්ටිය ඉතින් ඔයාට ඒක වයිබ්‍රේෂන් එක හොයාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අනවශ්‍ය දේවල් කතා කරනවා නම් නිකන් නරක වචන කියනවා නම් නරක දේවල් කියවනවා නම් ඒගොල්ලන්ගේ වයිබ්‍රේෂන් එක ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ තැන්වල යනවා නම් අනිවාර්යෙන් කළු කියන එක අවොයිඩ් කරන්න ඕනේ. මොකද එතන තියෙන ඍණාත්මක එනර්ජීස්, ඍණාත්මක ශක්තියින් ඔයාගේ ඕරායකට එකතු වෙනවා, එහෙම නැත්නම් ඔයාගේ ශරීරයට එකතු වෙනවා. ඒ ශරීරයකට එකතු වුණාන් පස්සේ ඒක එකතු වෙලා නිකන් තියෙනවා නම් කමක් නැහැ. උනාට ඔයාගේ ජීවිතයේ ඔයාට යන්න ඕන තැනට, ඔයාගේ ගෝල්ස් වලට, ඔයාගේ හීන වලට යන්න මේ දේවල් ලොකු බාධකයක් වෙනවා. ඉතින් මොකද ඔයාගේ එනර්ජි එක ඔයා හදාගන්නේ, ඔයාගේ වයිබ්‍රේෂන් එක වැඩි වෙන තරමට මේ දේවල් වලට ලඟ වෙන්න ලේසි, ඔයාගේ හීන වලට ලඟ වෙන්න ලේසි. ඉතින් අපි මේ හැමදාම කතා කරන්නේ වයිබ්‍රේෂන් එක වැඩි කරගන්න, වයිබ්‍රේෂන් එක වැඩි කරගන්න, පොසිටිව් වෙන්න ඔයාගේ දේවල් කියන්නේ. අපි සේරම මේ වයිබ්‍රේෂන් එක වැඩි කරගෙන ඔයාගේ එනර්ජි එක හොඳ මට්ටමකට අරගෙන අපිට ඕන තැනකට අපේ හිතේ තියෙන හීන හැබෑ කරගන්න පුළුවන් විදියට හැමදේම හදාගන්න. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාට කළු වලින් වෙන ප්‍රමේක. ඉතින් කොයි වෙලාවකවත් කළු ඇඳගෙන නරක තැන්වල, ඒ වගේ නරක ඇඳින තැන්වල, ගොඩක් සෙනඟ ඉන්න තැන්වල යන්න එපා. අපි දන්නේ නැහැ මොන වගේ මිනිස්සු ඉන්නවද ඒ හරියේ, ඒ වගේ දේවල්. ඉතින් මම දන්නේ නැහැ ගොඩක් කට්ටිය සමහර අය අඳිනවා කළු පාට
මොකක්ද ඒකට කියන්නේ මරණ මරණ මල ගෙවල් වල එහෙම නැත්නම් මරණ තියෙන තැන් වලට යනවා කළු වැඳගෙන. ඉතින් ඇත්තටම මම දකින්න එක හොඳ නැති දෙයක් කියලා. මොකද ඒ වගේ තැන් වල වුණා මොකද කෙනෙක් නැති වුණාන් පස්සේ එයාගේ සෝල් එකේ හරිය තියෙනවා අපි දන්නේ නැහැ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඒ වගේම ඔය වගේ කෙනෙක් නැති වුණාන් පස්සේ ඒ වගේ කෆින් එකක් තියෙනවා නම් ඒ වගේ තැන් වල ඔය නෙගටිව් ස්පිරිට්ස් වැඩිපුර ඉන්නවා. ඉතින් මේ නෙගටිව් ආත්ම එහෙම නැත්නම් මේ ඍණාත්මක ආත්ම වුණත් ඔයාට හානියක් කරන්න පුළුවන් වෙනවා මේ කළු කියන ඇඳුම් ඇඳාම. ඉතින් මේ කළු කියන එක පොඩ්ඩක් සීමා කරනවා අඳින එක. අනිත් පාටවල් දැනගන්න ඕන නම් ඒවත් කමෙන්ට් කරන්න, මොන වගේ පාටවල් වලට දැනගන්න ඕන කියලාත් මට කමෙන්ට් කරන්න. මම කියන්නම් ඒව වලින් ලැබෙන රිසල්ට් එක. අනිත් පාටවල් ඇත්තටම ගොඩක් හොඳයි. හැබැයි මේ නරකම පාට කළු තමයි. ඉතින් කළු තමයි හොඳ නැතිම පාට කියන එක මතක තියාගන්න. ඉතින් ඕගොල්ලන්ට තව දේවල් දැනගන්න ඕන නම් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන වීඩියෝස් මම අරන් එනවා. අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න දැම්මම. ඉතින් මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් හොඳින් ඉන්න.